පන්තිය. ආයුබෝවන් පුංචි දුවලා පුතාලා හැමෝටම. DP Kids YouTube නාලිකාවට පුංචි වාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් එක ශ්‍රේණී ගණන ගන්න පුංචි දුවලා පුතාලාගේ මව්බස පාඩම් මාලාවේ තවත් අලුත් පාඩමක් මං සූදානම් කරගෙන ආවා. බනි, ඔයා දන්නවද අද මම මොකක්ද කියලා දෙන්න යන්නේ කියලා? බනි දන්නේ නැහැ. අපි පුංචි දුවලා පුතාලා දන්නවද? නෑ නේද? හරි, ඔන්න එහෙනම් මං අද කියලා දෙන්න යන්නේ හරිම රසවත් පාඩමක්. එහෙනම් අපි බලමු අද පාඩම මොකක්ද කියලා. පුංචි දුවේ පුතේ, මං සූදානම් කරගත්තා පින්තූර පත්‍රිකා කිහිපයක්. බලලා කැමති නේද පින්තූර බලන්න? බනි, ඔයත් ඔන්න හොඳට බලාගෙන ඉන්න ඕනේ. මෙතන තියෙනවා පින්තූර පත්‍රිකා හතරක්. හැබැයි මේ පින්තූර පත්‍රිකා අතරින් අපි නිවැරදිව ගලපලා කතාවක් ගොඩනගන්න ඕනේ. පුංචි දුවල පුතාලා කැමති නේද පින්තූර දිහා බලලා කතන්දර හදන්න? එහෙනම් අපි බලමු මෙතන තියෙන මේ පින්තූර පත්‍රිකා අතරින් අපි කොහොමද නිවැරදිව ඒ පින්තූර ගලපලා කතන්දරයක් ගොඩනගන්නේ කියලා. හරි, ඔන්න එහෙනම් බලන්නකෝ පළවෙනි පින්තූරේ. කවුද බනි මේ ඉන්නේ? ඔව්, ජිරාෆ් නේද? බලන්න, ඉර පායලා තියෙනවා. මෙතන තියෙනවා ගඟක්. මේ බලන්නකෝ ජිරාෆ්ගේ බෙල්ලේ ඉන්නවා. මෙතන ඉස්සරහම හාවෙක්. මේ බලන්න, ඊට පස්සේ ලේනෙක් ඉන්නවා, ඌරෙක් ඉන්නවා, මෙන්න පිටින් පස්සෙන් ඉන්න ඉත්තෑවෙක්. මට නම් පෙනෙන විදිහට පුතේ ජිරාෆ් යාළුවා මේ අනෙක් යාළුවන්ට උදව් කරනවා නේද? අපි බලමු ඊළඟට තියෙන පින්තූරේ. ආ, බලන්නකෝ අහස හොඳටම කළු කරලා. කළු වැහි වලාකුළු නේද? වැහි බින්දු වැටෙනවා. ආ, මේ බලන්නකො වෙලා තියෙන දේ. ගඟ හරහා තිබුණු පාලම වැස්සට කඩන් වැටිලා. මහහයින් වැස්සක් වැහිනවා නේද පුතේ? හරි, අපි බලමු එහෙනම් ඊළඟ පින්තූරය. හැබැයි මේ අවස්ථාව නම් වැහලා ඉවරයි වගේ නේද බනි? බලන්නකො ඉර පායලා. මේ පැත්තේ ඉන්නවා ජිරාෆ් යාළුවා, එහා පැත්තේ ඉන්නවා හාවා, එතකොට ඌරා, ලේනා, ඉත්තේව කියන යාළුවෝ ටික. මොකක්ද මෙතන වෙනව ඇත්තේ? අපි බලමු ඊළඟ පින්තූරය. ආනේ, මේ බලන්නකෝ බනි, ජිරාෆ් යාළුවාට හාපුංච මල් මාලාවක් දානවා. බලන්නකෝ, ඌරාගේ පිටුරේ නැගලා තමයි මල් මාලාව දාන්නේ නේද? අනික් යාළුවෝ සතුටින් අප්පුඩි ගහනවා වගේ අපිට පේනවා. එහෙනම් පුංචි දුවේ පුතේ, මෙන්න මේ පින්තූර ඇසුරෙන් අපි නිවැරදිව පින්තූර ගලපලා කතන්දරයක් ගොඩනගන්න ඕනේ. එහෙනම් බලමු අපි මොකද්ද මුලින්ම තෝරගන්න ඕන පින්තූරේ කියලා. ඔන්න එහෙනම් මම මුලින්ම මෙන්න මේ පින්තූරය මේ විදිහට ඉදිරියට ගන්නවා. ඊට පස්සේ මොන පින්තූරෙද ගන්නේ? හරියට හරි බනි. දැන් ගඟ හරහා මාරු වෙන්න පාලම නැනේ නේද? ඉතින් යාළුවෝ එහා පැත්තේ ඌරේ ඉඳන් කල්පනා කරනවා කොහොමද මෙහා පැත්තට එන්නේ කියලා. මොන මං ඒ පින්තූරයත් මේ විදිහට ගත්තා. ඊළඟට මොකක්ද ගන්නෙ බනි? මෙන්න මේකද? එහෙම නැත්තම් මේ පින්තූරේද? ඔව්, අපි මේ පින්තූරේ තමයි ඊට පස්සේ ගන්න ඕනේ. ඔන්න අවසානෙට මං මේ පින්තූරය මෙහෙම ළඟට ගත්තා. ඔන්න බනි, දැන් අපිට පුළුවන් මේ පින්තූර ඇසුරෙන් ලස්සන කතන්දරයක් ගොඩනගන්න. එහෙනම් පුංචි දුවේ පුතේ, ඔන්න ඔයාලා හොඳට බලාගන්නකෝ කොහොමද අපි මේ පින්තූර ටික ඇසුරෙන් කතන්දරේ ගොඩනගන්නේ කියලා. දවසක් දා මහා හයියෙන් වැස්සක් වහින්න පටන් ගත්තා. අහස කළු කරමින් සුළං හමමින් මහා හයියෙන් වැස්ස වැහපු නිසා
ගඟ හරහා මාරු වෙන්න තිබුණු පාලම කඩන් වැටුණා. ඔන්න පහුවෙන්දා උදේ හාපුංචා, ඉත්තේවා, ලේනා, ඌරා මෙයාලා ආව ගං ඉවුරට එහා ගං ඉවුරට යන්න. හැබැයි එතන තිබුණු පාලම නෑ. දැන් මේ යාළුවෝ කල්පනා කරනවා කොහොමද අපි මෙහා පැත්තේ ඉවුරට යන්නේ කියලා. ඔන්න එතන හිටගෙන ඉන්නවා ජිරාෆ් යාළුවා. ජිරාෆ් යාළුවට තේරුණා එහා පැත්තේ ඉන්න යාළුවන්ට සිද්ධ වෙලා තියෙන කරදරය. අනේ ඉතින් ජිරාෆ් යාළුවා කල්පනා කළා කොහොමද මම එයාලට උදව් කරන්නේ කියලා. ඔන්න එක පාරටම එයාට මතක් වුණා එයාට තියෙන මේ දිග බෙල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. ඔන්න ඉතින් එයා එහා ඉවුරේ ඉන්න යාළුවන්ට මෙහා ඉවුරට එන්න එයාගේ බෙල්ල දිගු කරලා බෙල්ල මතට නගින්න කියලා කිව්වා. ඔන්න ඉතින් මුලින්ම ජිරාෆ් යාළුවාගේ බෙල්ල මතට නැග්ගේ හාපුංචා. ඔන්න ඊට පස්සේ ලේනා, ඌරා, ඉත්තේවා කියන යාළුවෝ ජිරාෆ්ගේ බෙල්ල මතට නැගලා මෙහා ඉවුරට ආවා. අනේ ඉතින් මේ යාළුව සේරම එකතු වෙලා ජිරාෆ් යාළුවට ස්තුති කළා. අනේ යාළුවේ, ඔයා හිටියේ නැත්තම් අපිට අද මෙහා ඉවුරට එන්න බැරුව යනවා. බොහොම ස්තුතියි කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි, එයාලා ජිරාෆ් යාළුවට ස්තුති කරන්න මල් මාලයක් දැම්මා. ඌරු යාළුවා මතර නැගපු හාපුංචා ජිරාෆ් යාළුවාගේ බෙල්ලට මෙන්න මේ විදිහට මල් මාලය දැම්මා. යාළුව හැමෝම සතුටෙන් හිටියා. ඔන්න බලන්නක පුංචිදු ඔය පුතේ, අපිලිවෙලට තිබුණු පින්තූර කීපයක් මුලින්ම අපි පිළිවෙලට සකස් කරලා ඔන්න ඒ ඇසුරෙන් ලස්සන කතන්දරයක් ගොඩනැගුවා. ඔන්න එහෙනම් අපේ පුංචි දුල පුතාටත් පුළුවන් මෙන්න මේ විදිහට පින්තූර ඇසුරෙන් ලස්සන කතන්දරයක් ගොඩනගන්න. ඔන්න මම මේ කතන්දරයට අපේ පාලම කතන්දරය කියලා හඳුන්වලා දෙනවා. එහෙනම් දැන් අපේ පුංචි දුල පුතාලත් ගෙදරදී මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරන්න. එතකොට ඔයාලටත් පුළුවන් වෙනවා පින්තූරවල තියෙන දේවල් අඳුන ගන්න වගේම පුංචි ඔයාලගේ නිර්මාණාත්මක අදහස් ඒවට එකතු කරලා ලස්සන කතන්දරයක් ගොඩනගන්න. එහෙනම් අපි බලමු ඊළඟට අපිට කරන්න තියෙන්නේ මොන ක්‍රියාකාරකමද කියලා. පුංචි දුල පුතාලා මෙන්න මේ කතන්දරයක් හොඳට මතක තියාගන්න ඕනේ. ඔන්න පුංචි දුවේ පුතේ, අපි අතන ගොඩනගපු කතන්දරයේ ඇසුරෙන් ඔන්නම ප්‍රශ්න කීපයක් අහන්නයි මේ සෝදානම් වෙන්නේ. ඔන්න ඊට කලින් මම ඔයාලට පෙන්නලා දීලා තියෙනවා අපේ පාලම කතන්දරයේ පින්තූර ටික. අපි මේසේ මත නිවැරදිව ගොඩනගපු පින්තූර ටික තමයි මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නලා දීලා තියෙන්නේ. එහෙනම් බණි, ඔන්න ඔයා තමයි මෙතනදී මේ ක්‍රියාකාරකම කරන්න ඕනේ. මම මේ කතන්දරයේ ඇසුරෙන් යම්කිසි සිදුවීමක් කියනවා. මම කියන සිදුවීම හරිනම් ඔයා ඉහළට අත ඔසවන්න ඕනේ. මං කියන සිදුවීම වැරදිනම් ඔයාට අත ඔසවන්න බැහැ. ලෑස්තිද බණි? හරි, ඔන්න එහෙනම් මං අහනවා. ඉර හොඳින් පායා තිබුණු නිසා පාලම කඩා වැටුණා. හරිද වැරදිද? බණි අත ඔසවන්නේ නේද පුතේ? ඔව්, ඉර පායා තිබුණු නිසා නෙවෙයිනි පාලම කඩා වැටුනේ නේද? මහා හයියෙන් වැස්සක් වැහැපු නිසානේ. ඔන්න එහෙනම් අත පහළ තියෙන්න ඕනේ. ඔන්න මං ඊළඟට අහන ප්‍රශ්නේ. ජිරාෆ් යාළුවන්ට එන්න බෙල්ල දිගු කළා. හරිද වැරදිද? බණි අත ඔසවනවා. ඔව් හරි නේද? ජිරාෆ් යාළුව බෙල්ල දිගු කළ නිසා තමයි යාළුවන්ට මේ ගොඩට එන්න පුළුවන් උනේ.
ඔන්න මං අහන ඊළඟ ප්‍රශ්නේ. ජිරාෆ් යාළුවාට මල් මාලයක් දමා අනෙක් යාළුවෝ ස්තුති කළා. හරිද වැරදිද? මොකක්ද උනේ බනි? ඕ බනි අතෝසවනවා. හරියට හරි නේද? ජිරාෆ් යාළුවාට යාළුවෝ ටික එකතු වෙලා මල් මාලයක් දාලා තමයි ස්තුති කළේ නේද? හරි, ඔන්න මං එහෙනම් තව ප්‍රශ්නයක් අහනවා. ජිරාෆ් යාළුවාගේ බෙල්ල මත නැගපු ඉත්තෑවා ගඟට වැටුණා. හරිද වැරදිද? මේ බලන්නකෝ, අපේ වනි අතෝසවනවා. කතන්දරේ එහෙම කියවුණාද? නෑ නේද බනි? ඉත්තෑ යාළුවා ගඟට වැටුනේ නෑ. හැම යාළුවෙක්ම හරිම පරිස්සමින් ජිරාෆ් යාළුවාගේ බෙල්ල මතර නැගලා මේ ගොඩට ආවා. එහෙනම් මං කියපු දේ වැරදි නේද? එහෙනම් අත පහල තියෙන්න ඕනේ. හරි, ඔන්න එහෙනම් අපේ පුංචි දුවල පුතාලා මං කියලා දුන්න අපේ පාලම කතන්දරය හොඳට අහගෙන හිටියා. ඒ වගේම තමයි මේ දැන් මං අහපු ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු දුන්නා. ඔන්න මං ඊළඟට තවත් පුංචි ක්‍රියාකාරකමක් කරන්න හදන්නේ මේ අපේ පාලම කතන්දරය ඇසුරෙන්. එහෙනම් අපි බලමු මේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ, මං අපේ පාලම කතන්දරය ඇසුරෙන් තවත් පුංචි ක්‍රියාකාරකමක් කරනවා. මෙතනදි කරන්න තියෙන පුතේ හරි වැරදි ලකුණු කරන එක. මං කලින් කරපු ක්‍රියාකාරකමත් ඒ වගේනේ. මං කියන දේ හරිනම් ඔයාලා ඉහළට අතේ සෙව්වා. හැබැයි මං කියපු දේ වැරදි නම් ඔයාලා අත පහළට දාගෙන හිටියා. දැන් අපිට පුළුවන් මේ දීලා තියෙන වාක්‍ය ඉදිරියෙන් හරිනම් හරි ලකුණත්, ඒ වාක්‍ය වැරදි නම් වැරදි ලකුණත් යොදන්න. එහෙනම් අපි බලමුද පළවෙනි වාක්‍ය මොකක්ද කියලා. වැස්සට වැට කැඩුනා. දෙවෙනි එක, හාවා මල් මාලය දැම්මා. ඔන්න තුන්වෙනි වාක්‍ය, ජිරාෆ්ගේ බෙල්ල කොටයි. හතර, ලේනා මල් මාලය දැම්මා. පහ, ඉත්තෑවා වතුරට වැටුණා. එහෙනම් අපි බලමුද පළවෙනි වාක්‍ය, වැස්සට වැට කැඩුනා. වැස්සට කැඩුනේ පුතේ වැටද පාලමද? ඕ මොකක්ද කැඩුනේ? පාලම නේද? එහෙනම් අපි මේ වාක්‍ය ඉදිරියෙන් යොදන්නේ වැරදි ලකුණ. ඔන්න බලමු ඊළඟ වාක්‍ය, හාවා මල් මාලය දැම්මා. මතකයි නේද ඌරගේ පිට උඩ නැගලා කවුද මල් මාලය දැම්මේ? හාවා. ඔන්න එහෙනම් මෙතනින් අපි හරි ලකුණ යොදනවා. ඔන්න තුන්වෙනි වාක්‍ය, ජිරාෆ්ගේ බෙල්ල කොටයි. ජිරාෆ් යාළුවාගේ බෙල්ල කොටයිද? නෑ නේද පුතේ, ජිරාෆ් යාළුවාගේ බෙල්ල දිග නිසා තමයි එහා ඉවුර හිටපු යාළුවන්ට මෙහා ඉවුරට එන්න පුළුවන් වුණේ. එහෙනම් අපි මෙතනින් වැරදි ලකුණ යොදනවා. ඔන්න ඊළඟ වාක්‍ය, ලේනා මල් මාලය දැම්මා. හරිද? නෑ නේද, හාව තමයි මල් මාලය දැම්මේ. එහෙනම් මම මෙතන වැරදි ලකුණ යොදනවා. ඔන්න අන්තිම එක, ඉත්තෑවා වතුරට වැටුණා. ඉත්තෑවා වතුරට වැටුණද පුතේ? නෑ නේද, හැම යාළුවෙක්ම බොහොම පරිස්සමෙන් ජිරාෆ් යාළුවගේ බෙල්ල මත නැගලා මෙහා ඉවුරට ආවා. එහෙනම් මම මෙතනත් යොදන්නේ වැරදි ලකුණ. ඔන්න ඔය විදිහට අපි අපේ පාලම කතන්දරයේ ඇසුරෙන් හරි වැරදි යොදන ක්‍රියාකාරකම කරලා අවසන් වුණා. එහෙනම් බනි අපි බලමුද ඊළඟ ක්‍රියාකාරකම් මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ, මං නැවත වතාවක් ඔයාලට අපේ පාලම කතන්දරයේ තියෙන පින්තූර ටික මේ විදිහට පෙන්නලා දෙනවා. ඔන්න හොඳට මතක් කරගන්න ඕනේ, මහවැස්සක් වැහැලා පාලම කඩන් වැටුණා. අනේ ඉතින් පහුවෙන්ද උදේ යාළුවෝ ටික මෙහා ඉවුරට එන්න බැරිව බලාගෙන ඉන්නවා.
එතකොට ජිරාෆ් යාළුවට හිතුණා එයාගේ බෙල්ලෙන් මේ යාළුවා ටිකව මේ පැත්තට ගන්න ඕනේ කියලා නේද? ඉතින් ජිරාෆ් යාළුවා මොකද කරේ? එයාගේ බෙල්ල දික් කරලා ඒ මතට යාළුවොන්ට නගින්න කියලා කිව්වා. අනේ ඉතින් යාළුවොත් හරිම සතුටින් ජිරාෆ් යාළුවාගේ බෙල්ල මතට නැගලා මෙහා ඉවුරට ආවා. ඉතින් මේ යාළුවෝ ටික ජිරාෆ් යාළුවට ස්තුති කරන්න අමතක කළේ නැහැ. හා පුංචා ඌරු යාළුවාගේ පිට මතට නැගලා ජිරාෆ් යාළුවට මල් මාලයක් දැම්මා. නැවත වතාවක් ස්තුති කළා. ඔන්න ඔය විදිහට තමයි මං ආයෙත් ඔයාලට කතාව පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. එහෙනම් අපි බලමු ඊළඟට අපිට කරන්න තියෙන්නේ මොන ක්‍රියාකාරකමද කියලා. ඔන්න තියෙනවා පුතේ වාක්‍ය කිහිපයක්. ඉදිරියෙන් තියෙනවා රවුම් වගයක් නේද? මොකක්ද මෙතන කරන්න ඇත්තේ? බනි දන්නවද? පනිත් කල්පනා කරනවා. හරි හරි මං කියලා දෙන්නම්. ඔන්න පුංචි දුවේ පුතේ මෙතනදි කරන්න ඕනේ මේ දීලා තියෙන මේ සිද්ධීන් ටික අනුපිළිවෙලට සකස් කරන එක. දැන් පුතේ අපේ පාලම කතන්දරයේ තියෙන සිද්ධීන් කිහිපය මේ විදිහට පෙන්නලා දීලා තියෙනවා. හැබැයි මේවා තියෙන්නේ අනුපිළිවෙලට නෙමෙයි. අපි මේවා හොඳට කියවලා ඊට පස්සේ පිළිවෙලට සකස් කරන්න ඕනේ. පිළිවෙලට සකස් කරද්දී පළවෙනි සිදුවීම, දෙවෙනි සිදුවීම, තුන, හතර ඔන්න ඔය කියන විදිහට ගලපලා අර ඉදිරියෙන් තියෙන රවුම තුල අපි ඉලක්කම යොදන්න ඕනේ. එහෙනම් අපි බලමුද මේ සිදුවීම් ටික මොනවද කියලා. ඔන්න පළවෙනි එක. ජිරාෆ් යහළුවන්ට උදව් කිරීමට සිතුවා. දෙවෙනියට තියෙන්නේ වැස්සට පාලම කැඩුනා. තුන්වෙනියට තියෙනවා ජිරාෆ් එගොඩට බෙල්ල දිගු කළා. මල් මාලයක් දමා ස්තුති කළා. යහළුවෝ මෙගොඩට ආවා. එහෙනම් බනි අපි දැන් බලමු පළවෙනි සිදුවීම මොකක්ද කියලා. ඔන්න මොකක් වෙන්න පුළුවන්ද පළවෙනි සිදුවීම? ඔව් මොකක්ද? මතකයි නේද මහා වැස්සක් වැහැලා පාලම කැඩුනා. එහෙනම් පළවෙනි සිදුවීම තමයි වැස්සට පාලම කැඩුනා. ඔන්න අපි එහෙනම් ඒ රවුම තුල අංක 1 ඉලක්කම යොදන්න ඕනේ. ඊළඟට මොකක් වෙන්න පුළුවන්ද? ඕ ජිරාෆ් යහළුවන්ට උදව් කිරීමට සිතුවා නේද? ජිරාෆ් යාළුවන්ට උදව් කරන්න ඕනේ කියලා හිතුවානේ. අන්න ඒක තමයි එහෙනම් දෙවෙනි සිදුවීම. ඔන්නම මේ රවුම ඇතුලේ අංක 2 ඉලක්කම ලියනවා. ඊළඟට මොකක්ද උනේ? මල් මාලයක් දමා ස්තුති කළාද? නෑ නේද? තව සිදුවීම් ටිකක් තියෙනවා. අපි බලමු ඊළඟට මොකක් වෙන්න පුළුවන්ද? ඕ ජිරාෆ් එගොඩට බෙල්ල දිගු කළා. එහෙනම් තුන්වෙනි සිදුවීම තමයි පුතේ මේ තියෙන්නේ. අපි ඒ රවුම ඇතුලේ අංක 3 ඉලක්කම යොදමු. ඊළඟට මොකක්ද උනේ? මල් මාලයක් දමා ස්තුති කළාද? යාළුවෝ මෙගොඩට ආවද? ඕ මොකද්ද උනේ? යාළුවෝ මෙගොඩට ආවා. ජිරාෆ් බෙල්ල දික් කරාට පස්සේ බෙල්ල මතට නැගලා යාළුවෝ මෙගොඩට ආවා. ඔන්න එහෙනම් මම මේ අවසාන රවුම දානවා අංක 4 ඉලක්කම. ඔන්න එහෙනම් දැන් අපිට එක සිදුවීමයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකක්ද ඒ සිදුවීම? මල් මාලයක් දමා ස්තුති කළා. ඔන්න එහෙනම් මං ඉතින් ලියනවා අංක 5 ඉලක්කම. ඔන්න ඔය විදිහට අපි අපේ පාලම කතන්දරයේ ඇසුරෙන් අපිරිවෙලට තිබුණු සිදුවීම් ටික පිළිවෙලට සකස් කරා.
දැන් බනි අපේ පුංචි දුවලා පුතාටත් පුළුවන් ගෙදරදි මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරන්න. එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා කතන්දරය හොඳට මතක තියාගන්නත්. එහෙනම් අපි බලමු මේ කතන්දරයේ ඇසුරෙන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මොන ක්‍රියාකාරකමද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ ඊළඟට අපිට තියෙනවා හිස් තැන් පුරවන්න කියලා. වාක්‍ය කිහිපයක් දීලා තියෙනවා. මේ පහලින් වරහන් ඇතුලේ වචන වගයක් දීලා තියෙනවා. අපි දැන් මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ වාක්‍යයේ මේ තියෙන හිස් තැනට ගැළපෙන වචනේ තෝරන්න ඕනේ මේ තියෙන වචන අතරින්. එහෙනම් අපි බලමු පළවෙනි වාක්‍ය මොකක්ද කියලා. ජිරාෆ්ගේ බෙල්ල හිස් තැනක්. ඔන්න අපි දන්නේ හිතෙන්ට මොකක්ද එන්න ඕන වචනය කියලා. ඔන්න බලන්න දෙවෙනි එක ගඟේ වතුර හිස් තැනක්. ඔන්න තුන්වෙනි එක හාවා මල් මාලය හිස් තැනක්. ලේනා අත්පුඩි හිස් තැන. අහසින් වැහි බින්දු හිස් තැන. එහෙනම් අපි බලමු මේ වරහන් ඇතුළේ තියෙන වචන මොනවද කියලා. වැටෙනවා, දිගයි, වැඩි, ගසනවා, දමනවා. එහෙනම් මං කලින් කිව්වා වගේ මේ තියෙන වචන අතරින් හිස් තැනට ගැළපෙන වචනේ අපි තෝරලා ලියමු. අපි බලමු පළවෙනි වාක්‍ය. ජිරාෆ්ගේ බෙල්ල වැටෙනවා ගැළපෙනවද? නෑ නේද? දිගයි. ගැළපෙනවා නේද? ඔව්. එහෙනම් අපි මේ හිස්තැනේ ලියන්න ඕනේ දිගයි කියන වචනය. ඔන්න මං ඒ වචනය මෙහෙම ඉරකින් ලකුණු කරගන්නවා. එහෙනම් අපි හිස්තැනේ දිගයි කියලා ලියමු. මම ලියුවා ජිරාෆ්ගේ බෙල්ල දිගයි. එහෙනම් අපි බලමු ඊළඟ වාක්‍ය. ගංගේ වතුර වැටෙනවා, වැඩි, ගසනවා, දමනවා. මොකක්ද පුතේ එතනට ගැලපෙන්නේ? බණී තෝරගත්තද පිළිතුර? ඕ මොකක්ද? වැඩි. ගංගේ වතුර වැඩි. ඔන්න එහෙනම් මේ වචනේ මෙහෙම මෙතනින් ලකුණු කරගන්නවා. අපි එහෙනම් හිස්තැනේ වැඩි කියලා ලියමු. ඔන්න එහෙනම් අපි බලමු මේ වාක්‍ය. ගංගේ වතුර වැඩි. අපි එහෙනම් බලමු තුන්වෙනි වාක්‍ය. හාවා මල් මාලය වැටෙනවා, ගසනවා, දමනවා. මොකක්ද පුතේ එතනට ගැලපෙන්නේ? ඔව්, දමනවා කියන වචනේ නේද? ඔන්න එහෙනම් මං ඉරකින් මෙහෙ මේ වචනේ ලකුණු කරගත්තා. අපි එහෙනම් හිස්තැනේ දමනවා කියලා ලියමු. හාවා මල් මාලය දමනවා. ඔන්න බලන්න ඊළඟ වාක්‍ය. ලේනා අත්පුඩි වැටෙනවා, ගසනවා. මොකක්ද පුතේ ගැලපෙන්නේ? ගසනවා කියන වචනේ නේද? එහෙනම් මේ විදිහට මම ඉරකින්නේ වචනේ ලකුණු කරගත්තා. එහෙනම් අපි දැන් හිස්තැනේ ගසනවා කියලා ලියමු.
ඔන්න බලන්නකෝ අපේ අවසාන වාක්‍ය. අහසින් වැහි බින්දු අපිට ඉතිරි වෙලා තියෙන්නේ වැටෙනවා කියන වචනය. ඔන්න එහෙනම් අපි වැටෙනවා කියන වචනය මේ හිස් තැනේ ලියනවා. ඔන්න අහසින් වැහි බින්දු වැටෙනවා. ඔන්න ඔය විදිහට අපි අපේ පාලම කියන කතන්දරේ ඇසුරෙන් හිස්තැන් පිරවීම කළා. එහෙනම් පුංචි දුවේ පුතේ, අපිට තවත් පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා මේ කතන්දරේ ඇසුරෙන් කරන්න. එහෙනම් අපි බලමු ඒ ක්‍රියාකාරකම මොකක්ද කියලා. ඔන්න බලන්නකෝ, අපිට දීලා තියෙනවා ප්‍රශ්න කීපය. අපි දැන් මේ ප්‍රශ්න වලට ගැළපෙන පිළිතුරු ලියන්න ඕනේ. එහෙනම් පුංචි දුවල පුතාලා හොඳින් කතන්දරය මතක තියාගන්න ඕනේ. බනි, ඔයාටත් පුළුවන් නේද මේ අහන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙන්න? හරි, ඔන්න එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පාලම කැඩුනේ ඇයි? ඇයි පුතේ පාලම කැඩුනේ? මතකයිද බණි? ඕ, මහා වැස්සා වැහැපු නිසා නේද? එහෙනම් අපි මෙතනින් පිළිතුර ලියනවා මහා වැස්සා වැටුණු නිසා කියලා. මහවැස්සක් වැහැලා ඒ වැස්ස නිසා තමයි පාලම කැඩුනේ. ඔන්න පුංචි දුල පුතාලට ඒක මතකයි. අපි බලමු දෙවනි ප්‍රශ්නය. යහළුවන්ට උදව් කළේ කවුද? කවුද පුතේ යහළුවන්ට උදව් කළේ? ඔව්, ජිරාෆ්. එහෙනම් අපි දැන් මෙතන ලියමු ජිරාෆ් කියලා. ඊළඟ ප්‍රශ්නේ බලමු. මල් මාලය දැමුවේ කවුද? කවුද පුතේ මල් මාලය දැමුවේ? ඌරද? කවුද බණි? ඔව්, බණි යව පෙන්නනවා. මල් මාලය දැමුවේ හාවා. එහෙනම් අපි මෙතන ලියමු හාවා කියලා. ඔන්න ඔය විදිහට අපේ පාලම කතන්දරයේ ඇසුරින් තිබුණු ප්‍රශ්නවලට අපි නිවැරදි පිළිතුරු ලිව්වා. දැන් අපේ පුංචි දුවල පුතාලටත් අපේ පාලම කතන්දරේ හොඳට මතකයි නේද? ඔන්න එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් කතන්දරයේ ඇසුරෙන් ක්‍රියාකාරකම් කරන්න. ඔන්න පුංචි දුවේ පුතේ, අද අපි අපේ පාලම කතන්දරේ ඇසුරෙන් ක්‍රියාකාරකම් කීපයක්ම කළා. දැන් අපේ පුංචි දුවල පුතාලට කතන්දරේ හොඳට මතකයි. ඔන්න එහෙනම් බණි, අදට අපේ පාඩම අපි මෙතනින් අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වගේම තවත් අලුත් රසවත් පාඩමකින් නැවත හමු වෙනතුරු පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.